සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානි පඤ්ඤා සම්මසනී ඥානන්ති. සත්ගරු පූජනීය මාහිමිපාණන් වහන්සේගෙන් අවස්ථය තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්යක් සම්බුද්ධ සරුවඥ රාජෝත්තමයන් වහන්සේගේ සන්තානයේ විද්‍යමාන වන තේ සත්‍යති ඥානයන් අතුරින් පස්වැන්න වූ සම්මාර්සන ඥාන මාතෘකාවයි මේ කියවුණේ. අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිතිත්වා අවස්ථානේ පඤ්ඤා සම්මසනේ ඥානං. අතීත වූද අනාගත වූද වර්තමාන වූද නාම රූප ධර්මයන් සංක්ෂේප කොට ඉදු කොට හකුළුවා සම්පින්දනේ කොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්වර්ධනය කිරීමේ ප්‍රඥාව සම්වර්ධන ඥානයයි. මේ සූත්‍ර පාඨ කෙටි තේරු. පිළිවෙලින් පැවැත්වෙන විපස්සනා භාවනාවට ඒකාදාර ධර්මානුශාසනයට සම්බන්ධවයි මේ සූත්‍ර පාඨයේ මාතෘකා කරන්නට යෙදුණු. සම්මාර්ථන ඥානය නාම රූප පරිච්ඡේදයට අනුතුරුව ප්‍රතිපරිග්‍රහ ඥානයට අනන්තරව සිද්ධපත් වූ අවස්ථාවක්. මේ සම්මාර්ථන ඥානය ඒ කියන්නේ නාම රූප ධර්මයන් සියල්ලම දැකගත් යෝගාවචරයේ නාම රූපයන්ගේ ලක්ෂණ රස ප්‍රත්‍යක්ෂාන පදස්ථාන සහිතවම රූප පරිග්‍රහණේ නාම පරිග්‍රහණය රූප අවස්ථානේ නාම අවස්ථානය සම්පූර්ණ කලයින් පසුව හේතුඵල සම්බන්ධතාව වන ප්‍රතිපරිග්‍රහ ඥානය උපදවා ගන්න. ප්‍රතිපරිග්‍රහ ඥානයෙන් අතීත වූද අනාගත වූද වර්තමාන වූද නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව අවිද්‍යා සංස්කාර තණ්හා උපාදාන කර්ම භව කියන මේ ධර්මතාවන්ගේ සම්බන්ධතාවෙනුත් අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ අනුපිළිවෙලින් පවග්නා වූ පටිච්ච සමුප්පාද ක්‍රමයෙන් හොඳින් තේරුම් ගත්තට පස්සේ ඒ අතීතානාගත වර්තමාන වූද ආධ්‍යාත්මික බාහිර වූද ඕලාරික සූක්ෂම වූද හීන ප්‍රණීත වූද දූර සංකිත වූද සියලුම රූප කොට්ටාස හා නාම කොට්ටාසයන් සම්මර්ථනය කරන්න සමර්ථ වෙනවා. මේ අවස්ථා බොහොම ගැඹුරුයි, ඒකම බොහොම විස්තීර්ණයි, බොහොම පළල්ලු අවස්ථාවක්. මේ සම්මර්ථන අවස්ථාවේදී යෝගාවචරයක් විශාල ප්‍රමාණයක සම්මර්ථන භූමියක් තියෙනවා. ඒ සම්මර්ථන භූමියට විසුද්ධි මාර්ගයේ පටිසම්යදා මග්ගඵලයේ දැක්වෙනවා කරුණු 201ක්. 201ක් කරුණු 90 එකක් ගානේ මේ සම්මර්ෂණය කරන්ට උපදෙස් ලැබිලා තියෙනවා. එතකොට මේ 201ක් පද ඇත්තා වූ සම්මර්ෂණ භූමියේ
මේ වචන තුනක් කියවුන අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං කියලා. අතීතානාගත වර්තමාන ධර්මයන්. එතකොට අතීතානාගත වර්තමාන ධර්මයන් වශයෙන් සමත භාවනානු යෝගී යෝගාවචරයා විසින් තමාගේ සමාධි ආලෝකයෙන් කසින ආලෝකයෙන් වර්තමාන රූප නාම සියල්ල දැකගෙන අතීතය දක්වා හිත යෙදෙව්වා. මේ භවයෙහි ප්‍රතිසන්දි නාම රූප දක්වා ඊට පූර්ව භවයෙහි ප්‍රතිසන්දේ මේ චුතියේ පටන් ප්‍රතිසන්දිය දක්වා ඉන් එහා තාත්භා පරම්පරාවක් යටත් පිරිසින් ආත්භා පහක් පමණවත් දැකගත්තන ඒ අතීත කාලයේ සියලුම නාම රූප සංතතිය සිය නුවණින් අවබෝධ කරගත්ත වෙනවා. ඊළඟට අනාගතයට යොමු කළ අද පටන් මේ ජීවිතයේ අන්තිම චුතිය දක්වා චුතියෙන් අනතුරුව මතු ලැබෙන ආත්භාවයේ ප්‍රතිසන්දි නාම රූපේනුත් හිංහාට ආත්භා පරම්පරා කීපයකුත් දැකගත්තා නම් ඒ යෝගාවචරයා හේතුඵල සම්බන්ධතාව හොඳින් දැකගත්තව කෙනෙක් බවට පත් වෙනවා. ඒ විදිහට අතීතානාගත වර්තමාන තුන් කාලයට ඇති නාම සියල්ල රූප ධර්ම සියල්ල තේරුම් ගත්තාම ඒක සංක්ෂේප කරමින් සම්පින්දනය කරමින් විදර්ශනාවට නංවනවා. ඒකයි සම්මර්සන ඥානය. අති යංකින්ච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යන් දුරේ සම්තිකේ වා සබ්බං රූපං අනිච්චං භයත්තේ සබ්බං රූපං දුක්ඛං භයත්තේ සබ්බං රූපං අනත්තා අසාරකට්ටි සබ්බං රූපං අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියන මේ අර්ථයට අනුරූපව තමන්ගේ වශයෙන් ඒක අනුපස්සනා කරන්නට තියෙනවා. සම්මර්සණය කරන්නට තියෙනවා. එතකොට රූපයක් අපි ගත්තාම ඒ රූපයෙහි වර්තමාන අවස්ථාවක් ඒ රූපයෙහි අතීත පරම්පරාවක් අනාගත පරම්පරාවක් සියල්ල සම්පින්දනය කරන හැටි කොටස් 11කට මෙතන දැක්වෙනවා. මේ සූත්‍ර පාඨය විභංග පාළියේ ඛණ්ඩ විභංගයේ දැක්වෙන පාඨයක්. එතකොට මෙහිදී අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියලා කාල වශයෙන් ත්‍රිකයයි. ඒකම අජ්ජත් රූප බහිද්ධා රූප කියලා අජ්ජත් දුකයයි. ඕලාරික රූප සූක්ෂම රූප කියලා අවදාරික සූක්ෂම දුකයයි. හීන රූප ප්‍රණීත රූප කියලා හීන ප්‍රණීත දුකයයි. දූර රූප සන්තිකේ රූප කියලා දූර සන්තික දුකයයි. දුක වශයෙන් මෙතන කියනවා පහ කියන්නේ 10ක් මේ දුක වශයෙන් 4යි එතකොට එතන 8යි ත්‍රික වශයෙන් 1යි 11යි. මේ කියන රූප කොටස් එකක් ගන්න යෝගාවචරය සම්මර්ෂණය කළ යුතු වෙනවා. එතකොට ඒ රූපයන් දැන් තමාගේ සමාධි ආලෝකයෙන් රූප කලාපයක් දිහාවට හැරිලා බලනකොට ඒ රූප කලාප බිඳින හැටි දකින්න පුළුවන්. ඒ දකිනකොට අනිච්චයි මෙනෙහි කරනවා. ඒ අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියන තුන එකවරට මෙනෙහි කළාට ඇටෙන්නේ නැහැ. වැටෙන්නේ එකක්. ඒක නිසා එකක් මෙනෙහි කරනවා අනිත්‍යයි. යම් හේතුන් දුක්ක ලක්ෂණේ වැටුණා නම් පමණ දුකයි. ඒ වගේම අනාත්ම ලක්ෂණේ වැටෙච්ච අවස්ථාවක අනාත්මයි. ඒක මාරුවෙන් මාරුවට බලන්නට ඕනේ. ඒ රූප කලාපයගේ බිඳීම දකිනකොට ඒ බිඳීමේදී අනිත්‍යයි ත්‍ය වාරයක් දෙකක් මෙනෙහි කොට නැවත දුකයි කියලා මෙනෙහි කරන ඕම යනකොට යම් කිසි කාරණයකින් තමාට වඩාත්ම පැහැදිලි ලක්ෂණේ තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි ඊට පස්සේ දිගට වඩන්නේ. අන්නේ විදිහට රූප කලාපයක් ගානේ අනිත්‍ය දුක්ඛ අනත්ත සම්මර්ෂණය කරනවා. ඒ වගේම අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියන මේ පද හතක් මෙතන සඳහන් වෙනවා. ඒ සත්‍ය පදයෙන් කියවෙන්නේම අනිත්‍ය ලක්ෂණයයි. ඒ කියන්නේ අනිච්ඡං කියන්නේ අනිත්‍ය, සංකතං කියන්නේ අනිත්‍ය, පටිච්ච සමුප්පන්නං කියන්නේ අනිත්‍යයි, කය ධම්මං කියන්නේ අනිත්‍යයි, වය ධම්මං කියන්නේ අනිත්‍යයි, විරාග ධම්මං කියන්නේ අනිත්‍යයි,
නිරෝධ ධම්මං කියන්නේ අනිත්‍යයි. වචන වශයෙන් හතක් වුණාට අර්ථ වශයෙන් එකයි. ඒතකොට අනිත්‍ය ලක්ෂණය සත් ආකාරයක මෙතන හැඳුන්වුණා. ඒක සමහර තැනක සත්තානුපස්සනා කියලා කියනවා. නමුත් ඒක පද හතෙන් මේකේ වෙන එකම ලක්ෂණයයි. ඒතකොට මෙන්න මේ වාගේ අර චක්කු දසක, සෝත දසක, ඝාන දසක, ජීවා දසක, කාය දසක, වස්තු දසක, භාව දසක, දසක කලාප හතක්. ඒ වගේම ජීවිත නලක ඔය කර්මජ රූප. ඒ වගේම චිත්තජ රූප, හිල්පජ රූප, ආහාරජ රූප, ඒ රූප කලාප එකක් ගානේම අර අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අනුව සම්මර්ෂණය කරනවා. එතකොට අතීතයේ හිත යොදලා ඒ අතීත රූප කොටසක් ඔය වගේම ත්‍රිලක්ෂණයට හරවනවා. අනාගතයේ හිත යොදලා අනාගතෙත් මේ වගේ සම්මර්ෂණය කරනවා. මේම අතීත අනාගත වර්තමාන රූපයන් දකිනකොට අවුල් ඕදාරික, ඖදාරික රූප, සූක්ෂම රූප, අජ්ජත් රූප, බහිද්ධා රූප, ඒ වගේම හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, සන්තිකේ රූප මේ සියල්ලක් වෙන වෙනම දකින්න පුළුවන්. හැබැයි ඒ සියල්ලම නොදැක්ක කියලා සම්මර්ෂණයට බාධාවක් නැහැ. සියල්ල දකිනා නම් සම්මර්ෂණේ පරිපූර්ණයි. ඒ වගේම ඒ රූප කොට්ටාසයන් හිතේනවා රූප සත්‍යක විදර්ශනාව කියන අවස්ථාවක්. රූප සත්‍යක විදර්ශනාව. ඒ කියන්නේ මේ රූප කොට්ටාස ආකාර හතකින් විදර්ශනාවට නංගවනවා. ඒක සම්මර්ෂණයේ තව අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ ආදාන නිත්‍යපනතෝ වයෝ බුද්ධත් ගාමිතෝ ආහාරතෝ ච උතුතෝ කම්මතෝ චාපි චිත්තතෝ ධම්මතා රූපතෝ චේව සත්ව රූප විපස්සන. ආදාන නිත්‍යපන වශයෙන් වයෝ බුද්ධත් ගාමි වශයෙන් ආහාරමේ වශයෙන් වශයෙන් කිරුතමේ වශයෙන් කර්මජ වශයෙන් චිත්තජ වශයෙන් හා ධර්මතා රූප වශයෙන් කියන සත් ආකාරයකින් ඒ රූප සම්මර්ෂණය කරන්න නියම කළ තියෙනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන තුන් කාලියෙ මේකට අයිති වෙනවා. ආදාන නික්කේතනතෝ කියන්නේ මුල් ප්‍රතිසන්දි නාම රූපයන්ගේ පටන් චුති නාම රූපයේ දක්වා එක ජීවිතයකට ඇතුළත් වෙන රූප සියල්ලම විදර්ශනාට ගන්න. ඒ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ අපි නුවණින් මෙනෙහි කරන්නට ඕනේ, නුවණින් බලා ගන්නට ඕනේ. තමාගේ කසින ආලෝකයේ විහිදුවන විදර්ශනාව කරන්නට ඕන අර මාතෘ කුක්ෂයේහි කලමේනේ කලල රූප අවස්ථාව. ඒ කලල රූප අවස්ථාව රූප කලාප තුනකින් සම්පූර්ණයි. රූප දස වශයෙන් 30යි. කාය දසක, භව දසක, වස්තු දසක. මේ දසක කලාප තුන අනු ඊට පස්සේ ඒ කලාපයෙහි කලාපයේ පටිසන්ධි චිත්තයාග උත්පාදක්ෂණය උපන්න රූප කලාප තුනයි. පටිසන්ධි චිත්තයාගේ තිතික්ෂණයේ රූප කලාප තුනයි. පටිසන්ධි චිත්තයාගේ බංගක්ෂණයේ රූප කලාප තුනයි. මේම චිත්තක්ෂණයකට වාර තුනක් බැගින්. එකැනි සිතක උත්පාදක්ෂණය තිතික්ෂණ බංගක්ෂණ කියන කොඩා චිත්තක්ෂණයක් ගානේ මේ රූප පරම්පරාව ඉපදී ඉපදී පැවතුනා. එයින් පළමුවෙනි ප්‍රතිසන්දි චිත්තයාගේ උත්පාදක්ෂණයේ උපන්නා වූ රූප කලාප තුන 17 වෙනි රූප කලාප මේ චිත්තයාගේ 17 වෙනි චිත්තයාගේ උත්පාදක්ෂණ අවස්ථාවෙන් ඉස්සෙල බිඳිලා යනවා. ඒ කියන්නේ ඒ ප්‍රතිසන්දි චිත්තයේ පටන් ගණන් ගත්තොත් ඒ ප්‍රතිසන්දි චිත්තයේ එකක් කොට ඊට පස්සේ භවාංග සෙත් 6ක් 16ක් කොට ගත්තොත් ඒ චිත්තක්ෂණ 17 භංග අවස්ථාවේදී අර ප්‍රතිසන්දි චිත්තක්ෂණයේ හටගත් රූපට ඉදිඳිලා යනවා. ඔය විදිහට චිත්තක්ෂණ 17න් 17ට ඒ කර්මජ රූප ඔක්කොම ඉදිනවා. සිතෝර චිත්තයාගේ සන තුනට රූප කලාප බැගින්ම ඒ කර්මජ රූප හටගන්නවා. ඒ වගේම චිත්තක්ෂණ 17න් 17ට ඉදිඳිලා යනවා. ඔය විදිහට මරණාන්තය දක්වා දැන් මරණයේ චුති චිත්තයේ යම් වෙලාවකද ඊට චිත්තක්ෂණ 17ක් දක්වාම මේ කර්මජ රූප පරම්පරාව උපදිනවා. 17 වෙනි චිත්තක්ෂණයෙන් එහාට ඒ කියන්නේ චුති චිත්තයේ තාසෙත් 16යි ඉතුරු තියෙන්නේ. එනම් ඉන් එහාට කර්මජ රූපයන් හට නැගෙන යනවා.
චුතිචිත්තයාගේ බංගක්ෂණය වෙනකොට සියලුම කර්මජ රූපයන් විඳීමට පත් වෙනවා. මෙහෙම ඒ චුතිචිත්තයාගේ අවස්ථාව දක්වාම උපනුපන්නා වූ රූප කලාප චිත්තක්ෂණ 17 14 විඳිලා යනවා. එතකොට ඒ විදිහට එක භවයකට අයත් වූ රූප කලාප මීළඟ අනන්තර භවයට එක රූපයක්වත් ගමන් කරන්නේ නැහැ. මේ භවය ඇතුළතදීම වෙනස් වෙයි, බිඳි බිඳි යනවා කියන එක සම්මර්ශනය කරනවා. මේක නුවණින් සැලකීමට කියනවා ආදාන නික්කේපන වශයෙන් රූප විදර්ශනාව, රූප සම්මර්ශනය. ඊට වය උද්දත්ත ගාමිනී වශයෙන් රූප සම්මර්ශනය ඊට වඩා බොහෝම සැකිරිච්ච අවස්ථාවක්, ලොකු මාතෘකාවක්. වයෝ උද්දත්ත ගාමිතෝ කියන්නේ ආයුෂ අවුරුදු 100කට පරිච්ඡේද කරගත්තා නම් 100ක් වසරක් ජීවත් වෙනුගේ ජීවිතය ඒ 100ක් වසර කොටස් වලට බෙද බෙදා බලනවා. ඒ 100ක් වසර කොටස් තුනකට බෙදෙනවා. ප්‍රථම වයස, මධ්‍යම වයස, පස්චිම වයස. ප්‍රථම වයසට අවුරුදු 33යි, මධ්‍යම වයසට අවුරුදු 34යි, පස්චිම වයසට අවුරුදු 33යි, සියල්ල 100යි. ඒතකොට ප්‍රථම වයසේ රූප කලාප කිසිවක් මධ්‍යම වයසට යන්නේ නැහැ. මධ්‍යම වාසයේ රූප කලාප පස්චිම වාසයට යන්නේ නැහැ කියලා ඒ වාස් තුන අනුව රූපයන්ගේ විඳින මෙනෙහි කරනවා. මේක වයෝ උද්දත්ත ගාමිනී. එතකොට එතෙන්දී රූපයන්ගේ විඳීමේදී විඳින ස්වභාවයේදී අනිත්‍ය ලක්ෂණයයි, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තුන වෙන වෙනම සම්මර්ෂණය කරනවා. නැවත ඒ සියක් වසර කොටස් 10කට බෙදා ගන්න. දශක වාසය මන්ද දසකය, ක්‍රීඩා දසකය, වර්ණ දසකය, බල දසකය, ප්‍රඥා දසකය, ආයන දසකය, සම්භාර දසකය, ප්‍රවංක දසකය, මෝමෝහ දසකය, සයන දසකය කියලා. මේ කොටස් 10ට බෙදාගෙන ඒ 10ම වෙන වෙනම සම්වර්ෂණය කරනවා. මන්ද දසක දසවර්ෂයේදී හටගන්න රූප ක්‍රීඩා දසයකට යන්නේ නැතු එතනම බිඳි බිඳි යනවා. අනිත්‍යයි, ඇති වෙන්නේ නැති වෙන්නේ, කෙම්පෙලෙනවා, දුකයි, කැමැතිසේ නොකවෙති යනවා, අනාත්මයි, ත්‍රිලක්ෂණයට හරවනු. ඒ වගේ දසක වශයෙන් කොටස් 10ට බෙදාගෙන රූපයන්ගේ අනිච්ච දුක්ඛ අනාත්ම සම්මර්ෂණය කරනවා. ඒකක් වයෝ උද්දත්ත ගාමිනී සම්මර්ෂණයයි. නැවත වර්ෂ 5න් 5ට කොටස් 20කට බෙදා ගන්නවා 100ක් වශයෙන්. එතකොට මුල් වර්ෂ 5ේදී හටගත් රූප දෙවෙනි වර්ෂ 5ට නොපැමිණ එහෙම බිඳි බිඳි ගිය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. මේම 20 වාරයකට බෙදා ගන්නවා 100ක් වස. නැවත අවුරුදු 3න් 3ට බෙදා ගන්නවා. ඒ කියන්නේ වාර 33කට. නැවත අවුරුදු 2න් 2කට බෙදා ගන්නවා වාර 50කට. අවුරුදු 100 වාර 50කට බෙදා ගන්නවා. නැවත අවුරුද්දෙන් අවුරුද්ද බෙදා ගන්නවා 100ක් වරකට. නැවත මාස 6න් 6ට බෙදා ගන්නවා. නැවත 3 ඍතුවට බෙදා ගන්නවා. ඒ කියන්නේ එක අවුරුද්දක් කොටස් 3කට බෙදා ගන්නවා. හේමන්ත ඍතුව, ගිම්හාන ඍතුව, වස්සාන ඍතුව කියලා මාස 4. ඒ මාස 4 ගිම්හාන ඍතුවේ හටගත් රූප වස්සාන ඍතුවේ නොවෙන එහිම බිඳි බිඳි ගිය අනිච්චය, දුක්ඛය, අනාත්මය මෙනෙහි කරනවා. ඊළඟට නැවත ඍතු 6කට බෙදා ගන්නවා. හේමන්තය, හේමන්ත සිසිර කියන දෙකටත්, ගිම්හානය, වසන්ත ගිම්මාන වශයෙන්, වස්සානය, වස්සාන සරද වශයෙන් කොටස් 6කට බෙදා ගන්නවා. මේ කොටස් 6කට බෙදාගෙන මාස 2කින් 2කට රූප සම්මර්ෂණය කරනවා. නැවත මාසික මාසයක් බැගින් බෙදා ගන්නවා. නැවත අඩ මාසයකට බෙදා ගන්නවා. නැවත එක දාසකට බෙදා ගන්නවා. ඒ දවල් රාත්‍රී කාලයයි දවල් කාලයයි කියලා බෙදා ගන්න. රාත්‍රී කාලයේ පැවති රූප දවල් කාලයට නොපැමිණ බිඳි බිඳි යන. දවල් කාලේ රූප රාත්‍රී කාලයට නොපැමිණ බිඳි බිඳි යන. ඒ විදිහට දිවා රාත්‍රී දෙක වශයෙන් බෙදා ගන්න. නැවත දවස් 6කට බෙදා ගන්නවා. දවසේ දවල් කාලයේ කොටස් 3යි. ඒ කියන්නේ උදේ වරුව, මධ්‍යාහ්නයේ සායන්හය. රාත්‍රිය පූර්ව යාම, මධ්‍යම යාම, පස්චිම යාම. මේ කියන කොටස් තුනට බෙදාගෙන උදාසන උදේ වරුවේ පවත්න රූප මධ්‍යාහ්නයේ නොපැමිණෙහි බිඳි බිඳි යන. මධ්‍යාහ්නයේ රූප සායාහ්නයේ නොපැමිණෙහි බිඳි බිඳි යන. ඒ විදිහට පූර්ව යාමේ රූප මධ්‍යම යාමේ නොපැමිණෙහි බිඳි බිඳි යන. මධ්‍යම යාමේ රූප පස්චිම යාමේ නොපැමිණෙහි බිඳි බිඳි යන.
පශ්චිමයාමේ රූපේ නැවත පූර්වාක්නේතන ප්‍රවණ බිඳි බිඳි යන ඔය දින දවස කොටස් 6කට බෙදා ගන්න. තවත් දුරට තමාගේ අභික්‍රමන ප්‍රතික්‍රමන ආලෝකන විලෝකන සම්මිංජන ප්‍රසාරණ කියන මේ එකක් ගානේම රූප විදීම මනිය කරමු. අභික්‍රම කියන්නේ ඉදිරියට යාමේදී පහළ වන රූප ආපසු හැරීමේදී නොපමණ ඉහළින් බිඳි බිඳි යන. ඒ වගේම ඉදිරි බැලීමේදී පැවති රූප ආපසු බැලීමේදී බැලීම දක්වා නොපමණ ඉහළින් බිඳි බිඳි යන. ඒ වගේම අතක් පයක් නැමීමේදී පවත්න රූප දිගහැරීම දක්වා නොපමණ බිඳි බිඳි යන. දිගහැරීමේදී පැවති රූප නැමීම දක්වා නොපමණ බිඳි බිඳි යන. ඒ වගේම සිවුරු පිරිකරාදී හැඳින් පෙරීමේදී එක එක ක්‍රියාවක් ගානේ රූප බිඳි බිඳි යන. ආහාර අනුභව කිරීමේදී එක එක බස් කිඩක් ගානේ රූප කලාප බිඳි බිඳි යන. ඔය විදිහට අර සති චතු සම්පජඤ්ඤේට ඇති කොටස් හතානුව මේ රූපයන්ගේ බිඳීම බලනවා. ඒ වගේම අභික්‍රමණයේ තවදුරට සියුම් වශයෙන් බලනවා. අභික්‍රමණයේ ඉදිරියට යාමේදී පියවර දෙසීමේ කොටස් 6කට බෙදා ගන්නවා. ඒ කියන්නේ උද්ධරණ අත්‍යහරණ වීත්‍යහරණ පොස්සජන සංනික්කේපන සංනිරුම්බන කියන කොටස් 6ට අනුව රූපයන් බිඳි බිඳි යාම බලනවා. ඒ කොම ආදා වය උද්දත් ගාමී වශයෙන් රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මර්ෂණයයි. ඒ කියන්නේ පය ඉදිරීමේදී පහළ වෙච්ච රූප ඉදිරියට දික් කිරීමේදී මේ දික් කිරීම දක්වන්න ප්‍රමෙන බිඳි බිඳි යන. ඒ වගේම ඉදිරියට යැවීමේ තියෙන රූප ඉදිරියට දික් කිරීම දක්වන්න ප්‍රමෙන බිඳි බිඳි යන. දික් කිරීමේදී පහළ වූ රූප පාත් කිරීම දක්වන්න ප්‍රමෙන බිඳි බිඳි යන. පාත් කිරීමේදී පැවති රූප පයදිම තැබීම දක්වන්න ප්‍රමෙන බිඳි බිඳි යන. පයදිම තැබීමේදී පවත්න රූප පය කද කිරීම දක්වන්න ප්‍රමෙන බිඳි බිඳි යන. ඒරදීට උද්ධාරණ අතිහරණ වීතිහරණ වස්සජන සංනික්කේපන සංනිරුම්බන කියන අවස්ථා හයම වෙන වෙනම රූප බිඳි බිඳි යන හැටි සම්වර්ෂණය කරමින් අර වයෝද්දත් ගාමිනී මාතෘකාවට අනුරූප විදර්ශනාව කරගන්න. නැවත ආහාරමය ආහාරතෝ චෞතුතු ආහාරතෝ කියන්නේ කුසගිනි අවස්ථාවේදී රූප බොහෝම අකර්මණ්‍යයි මලානිකයි කළුපාටයි දුර්වර්ණයි එවැගේම අකර්මණ්‍යයි. ඒ රූප ආහාර ගැනීම දක්වන්න ප්‍රමෙන බිඳි බිඳි යන. ආහාර ගැනීමේදී පවත්න රූප ඒ අවස්ථාවේ බොහොම කර්මණ්‍යයි බොහොම සෞම්‍යයි බොහොම නිරෝගී බොහොම ශක්ති සම්පන්නයි බොහොම සෞඛ්‍ය සම්පන්නයි. ඒ ආහාර ගැනීමේදී ආහාරගත් වෙලාවේදී පහළ වූ රූප නැවත කුසගිනි අවස්ථාවට නොපමෙන බිඳි බිඳි යන. ඒ විදිහට ආහාර ගැනීමයි කුසගිනි අවස්ථාව කියන දෙක අනුව ආහාරමය රූප සම්මර්ෂණය කරනවා. නැවත උතුතෝ කිව්වේ සීතල උණුසුම කියන අවස්ථා දෙකයි. ග්‍රීෂ්ම ඍතුවේදී පහළ වන රූප බොහොම කර්කසයි බොහොම දුර්වර්ණයි එවාගේම අකර්මණ්‍යයි ගිලානිකයි මලානිකයි. එවාගේම සීත ඍතුවේ පහළ වන රූප බොහොම සෞම්‍යයි බොහොම කර්මණ්‍යයි බොහොම ශක්ති සම්පන්නයි. එතකොට ඒ අවස්ථා දෙකට අනුරූපයන්ගේ වෙනස් වීම සම්මර්ෂණය කරනවා. ඒ කියන්නේ ග්‍රීෂ්ම ඍතුවේදී උෂ්ණත්වය ඇති අවස්ථාවේ පහළ වන රූප සීත අවස්ථාවක් නොපමණෙහි බිඳි බිඳි යනවා. සීත අවස්ථාවේ පවත්න රූප උෂ්ණත්වය නොපමණ බිඳි බිඳි යනවා. මේ දෙයට ඍතු වශයෙන් රූප සම්මර්ෂණය කරනවා. නැත කර්ම වශයෙන් සිහි කරන්නේ මෙතන වස්තු රූපයන්ගේ වශයෙන්යි. කර්මජ රූපයන් බොහෝ වශයෙන් තේරුම් ගන්න පුළුවන් වස්තු රූපානුව. චක්ෂු ද්වාරේහි චක්කු වස්තුවේ පවත්න රූප 54ක් ගැන අපට කියවුණා. කාය දසක, භව දසක, චක්කු දසක 3යි, චිත්ත ජීෘතජ ආහාරජ සුද්ධාසක කලාප 3යි, සියල්ල 54යි. ඒ චක්කු වස්තුවේ පහළ වන රූප එකක්වත් සෝත වස්තුවට නොපමින චක්කු වස්තුවේදීම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එවගේම සෝත වස්තුවේ රූප 54 චක්කු වස්තුවට නොපමිනේ බිඳි බිඳි යනවා. චක්කු සෝත වස්තුවේ තියෙන රූප ගාහන වස්තුව රූප 54 බවක් නොපමිනේ බිඳි බිඳි යනවා. ගාහන වස්තුවේ රූප සෝත වස්තුවට නොපමිනේ බිඳි බිඳි යනවා. සෝත මේ ගාහන වස්තුවේ රූප ජීවහා වස්තුවට නොපමිනේ බිඳි බිඳි යනවා. ජීවහා වස්තුවේ රූප
අර ගහන වස්තුවරණ පෙමෙන එහෙම බිඳි බිඳි යනවා. ජීවා වස්තුවේ රූප කාය වස්තුවරණ පෙමෙන එහෙම බිඳි බිඳි යනවා. කාය වස්තුවේ රූප 44යි. ඒ කාය වස්තුවට අයිති රූප ජීවා වස්තුවරණ පෙමෙන එහෙම බිඳි බිඳි යනවා. කාය වස්තුවේ රූප හෘද වස්තු රූප බාහන පෙමෙන එහෙම බිඳි බිඳි යනවා. ඒ වගේම හෘද වස්තු රූප 54යි. හෘද වස්තු රූපය චක්ක වස්තු රූපන පෙමෙන එහෙම බිඳි බිඳි යනවා. හෘද වස්තු රූපය කාමතු රූපෝත් නොකමෙන එහෙම බිඳි බිඳි යනවා. මේ දේතේ වස්තු ద్వාර වශයෙන් ගැනෙන කර්මජ රූපයන් ඒ තැනම ඒ තැනම උපදිනවා ඒ තැනම බිඳෙනවා කියන එක නුවණින් මෙනෙහි කිරීම කර්ම වශයෙන් රූපයන්ගේ සම්මර්ෂණයයි. ඊළඟට චිත්තතෝ වශයෙන් මෙතන ගැනෙන්නේ සෝමනස්ස දෝමනස්ස අවස්ථාවන් අනුවයි. සොම්නස්සාගත සිත ඇති වෙලාවේදී රූප බොහෝම ප්‍රසන්නයි, බොහොම කර්මන්නේයි, බොහොම සාන්තයි, බොහොම සෞම්‍යයි. දොම්නස්ස ඇති අවස්ථාවේ රූපයන් බොහොම දුර්වර්ණයි, අවලස්සනයි, ඉලානිකයි, මලානිකයි, එවාගේම කළු පාටයි, අව පාටයි. එතකොට සොම්නස්ස අවස්ථාවේ පැවති රූප දොම්නස්ස අවස්ථාවට නොපමණ එහෙම බිඳි බිඳි යනු අනිච්චය දුක්ඛය අනාත්මයි. දොම්නස් අවස්ථාවේ පැවති රූප සොම්නස්සිතක් ඇති අවස්ථාවට නොපමණ එහෙම බිඳි බිඳි යනු අනිච්චය දුක්ඛය අනාත්මයි. මේ විදිහට චිත්තයාගේ පැවැත්ම වශයෙන් වේදනාවට අනුරූපව රූප සම්මර්ෂණය කරනවා. ධර්මතා රූප නමින් මෙතන කියවෙන්නේ අචේතනික වස්තු. ඒ කියන්නේ ගල් ගඩොල් වැලි දැව දඬු එවාගේම රංගෙදී මුතුමැණික් ආදී දේවල් එවාගේම තුරුලිය වෘක්ෂලතා පර්වත ගංගා මුහුදු මේ හැම දෙයක්ම අචේතනික වස්තු. ඒ අචේතනික වස්තුන්ගේ තේරා රූපයන්ගේ වෙනස් වීම. ඒ අවස්ථාව තමයි ධම්මතා රූප කියන්නේ. ඉතින් ඒක කාටත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ සමහර වෘක්ෂයන්ගේ දඬුපත් අවස්ථාව අනුව. දැන් අශෝක කොළයක් අශෝක දල්ලක් ගැන බැලුවොත් මේ අශෝක ගහේ මුල්ම දල්ල බොහෝම රතු පාටයි. දාසක් දෙකක් යනකොට ඒ රතු පාට ටිකක් ලා රතු පාට බවට පත් වෙනවා. තවත් අය දාසක් දෙකක් යනකොට තරමක් ලා පාටක් බවට පත් වෙන ලා කොළ පාටක්. මේන ගින් ටික දාසකදී ඒක හොඳම කොළම කොළ පාට බවට පත් වෙනවා. ඉතින් මෙහෙම ඒක ටිකෙන් ටික මෝරලා අවුරුද්දක් යනකොට මෙන්න ඒක අවලස්සන වෙනවා. ඒ කියන්නේ පඳු පලාස වෙනවා, දුඹුරු පාට වෙනවා, ඊට පස්සේ ගිලිහි රැටෙනවා. ඉතින් මේ අවස්ථාවන් අනුව මේ ධම්මතා රූප සම්මර්ෂණය කරනවා. ඒ කියන්නේ අශෝක දල්ලක් මුල්ම අවස්ථාවේ රතුම රතු පාටයි, ඒක ලා රතු පාටට පවෙන්නේ නැතුව එහෙම නිරුද්ධ වුණා. ඒ රූප කලාප ඒ රතු පාට අවස්ථාවේ රූප ලා රතු පාට නොපමණ එහෙම නිරුද්ධ වුණා. ලා රතු පාට තියෙන රූප ලා නිල් පාට ලා කොළ පාට දක්වන ප්‍රමෙන එහෙම නිරුද්ධ වෙනවා. ලා කොළ පාට ඇති රූප තද කොළ පාට පත්න වෙ එහෙම නිරුද්ධ වෙනවා. තද කොළ පාට රූප දුමුරු පාට පත්න වෙන්නේ ඉස්සර පත්ෙන් ඉස්සර නිරුද්ධ වෙනවා. දුඹුරු පාට රූප දිලිහි වැටෙන තෙක් නොපමෙන එහෙම නිරුද්ධ වෙනවා. ඔය විදිහට කොළයක් ගානේ මලක් ගානේ ගෙඩියක් ගානේ අත්තක් ගානේ ඍකලක් ගානේ සම්මර්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ හැම අචේතනක වස්තුවකම ඒ වෙනස් වීම සම්මර්ෂණය කිරීමට කියන්නේ ධම්මතා රූප සම්මර්ෂණය කියලා. දැන් මෙසේ මෙහෙම ආදාන නික්කේපන වශයෙන්ුත් වයෝ උද්දත් ගාමී වශයෙන්ුත් ආහාර වශයෙන්ුත් ඍතු වශයෙන්ුත් කර්මජ වශයෙන්ුත් චිත්ත වශයෙන්ුත් ධම්මතා රූප වශයෙන්ුත් කියන සත් ආකාරයෙන් රූපයන් සම්මර්ෂණය කරන්න සෑහෙන කලක් සෑහෙන වේලාවක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ මෙනෙහි කිරීම යෝගාවචරයාට අත්‍යවශ්‍යයි. මේක රූප සම්මර්ෂණයයි. ඔය වගේම නාම ධර්මයන්ගේ සම්මර්ෂණයක් තියෙනවා. නාම ධර්මයන්ගේ සම්මර්ෂණ ඊටත් වඩා සියුම් දෙයක්. එතකොට නාම ධර්මයන් සම්මර්ෂණය කරන යෝගාවචරයා කොටස් හතකට එක බෙදා ගන්නවා. ඒ කියන්නේ කලාපතෝ, යමකතෝ, කණිකතෝ, පටිපාටිතෝ, ditthi උග්ඝාතනතෝ, මාන සමුග්ඝාතනතෝ, නිකාන්ති පරියාදනතෝ. මේ කර්ම හතෙන් යෝගාවචරයා නාම සම්මර්ෂණය කරන්නට ඕනේ. එහිදී දැන් රූප සියල්ලම සම්මර්ෂණය කොට අවසානයේදී නාම ධර්මයන් සම්මර්ෂණය කරනකොට ඵලමින් ගන්නේ කලාපතෝ. කලාපතෝ කියන්නේ දැන් අපි මුලින්ම සම්මර්ෂණය කරනවා
වයෝ උද්දත්ත ගාමිනී නැත්නම් ආධාර නික්කේපන වශයෙන් ආධාර නික්කේපන වශයෙන් එක වර්ෂ 100කට සීමිත වූ ජීවිතයක ප්‍රතිසන්දියේ පටන් චුතිය දක්වා රූප පවත්නා රූප ඊළඟ භවයක නොපමිනේ මෙමෙ නිරුද්ධ වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සම්මර්ෂණය කළා. ඒ සම්මර්ෂණය කළ සිත තව සිතකින් සම්මර්ෂණය කරනවා. එතකොට තමන් දන්නවා ඒ සිත කුමක්ද කියලා. ඒ සම්මර්ෂණය කෙලේ කාමාවචර කුසාසිතකින්. ඒක සෝමනස සාගත වෙන්න පුළුවන්, එක්ක උපේක්ඛා සාගත වෙන්න පුළුවන් ඥාන සම්ප්‍රයුක්ත සිත. එතකොට ඒ සිතේ චිත්තචෛතසික ධර්ම තමන් දන්නවා. ඒ චිත්තචෛතසික ධර්ම මෙන්න මේමයි කියලා තමන් දන්නවා. ඒ දැනගෙන ඒක සම්පූර්ණේ විදර්ශනාට හරවනවා. මේ ආධාර නික්කේපන වශයෙන් රූප සම්මර්ෂණය කළ සිත එයදුණු චෛතසික ධර්ම 34 ඇති වෙන නැතුව යනවා අනිත්‍යයි, ඇති වෙන නැති වෙන දෙකෙන් පෙළෙනවා දුකයි, කැමැතිසේ නොකවට්නා නිසා අසාර නිස්සාර නිසා නැත්තයි. ඉතින් කෙලින්ම ඒ රූපේ සම්මර්ෂණය කරලා ඒ සම්මර්ෂණය කළ සිත නැත් සිතකින් නැත් කුසල සිතකින් නැත් ඥාන සම්ප්‍රයුක්ත සිතකින් සම්මර්ෂණය කරනවා. මේකට කියනවා කලාපතු. කලාප වශයෙන් රූප මේ නාම සම්මර්ෂණය. ඉතින් මේ විදිහට වයවුත්ත්ත් ගාමිනී රූප මෙනෙහි කරලා එවාගේම ආහාරමය රූප මෙනෙහි කරලා ඍතුමය රූපත් මෙනෙහි කරලා කර්මජ රූපත් මෙනෙහි කරලා චිත්තජ රූපත් මෙනෙහි කරලා ධර්මතා රූපත් මෙනෙහි කරලා ඊට අනතුරු එකක් ගානේම ඒ රූප විදර්ශනාව කළ සිතත් එහිදෙන චෛතසික ධර්මත් සම්මර්ෂණය කරනවා. මෙන්න මේ විදිහට ඒ රූපය ආවර්ජනය කළ රූපේ සම්මර්ෂණය කරලා නැවත ඒ සිතත් නාම ධර්ම සම්මර්ෂණය කිරීමේ පිළිවෙලට කියනවා කලාප වශයෙන් නාම විදර්ශනාව නාම සම්මර්ෂණය. ඊළඟට යමකතු කියන්නේ දැන් ආධාර නික්කේපන වශයෙන් රූප ටිකක් රූප කොට්ටාසයක් සම්මර්ෂණය කළා. ඒ රූප කොට්ටාස සම්මර්ෂණය කරපු සිත තවස්සිතකින් සම්මර්ෂණය කරනවා. ඒ සිත තවස්සිතකින් සම්මර්ෂණය කරනවා. ඒකනේ දෙවාරයක්. අර චිත්වාර දෙකක්ම විදර්ශනාවට හරවනවා. මේක තමයි යමකලාසයෙන් නාම විදර්ශනාව හැටියට හැඳින්වෙන්නේ. එතකොට දිගටම අර රූප විදර්ශනාව දැන් තීරණින් කියවුණානේ ආධාර නික්කේපන වය උද්දත්ත ගාමිනී ආහාරමය උතුමය කර්මමය චිත්තමය ධර්මතාමය ඒ වාර හතේම එක එක කොට්ටාසයක් රූප කොට්ටාසයක් සම්මාසනය කළ හිත තවසිතකින් මෙනෙහි කරන ඒ සිත තවසිතකින් මෙනෙහි කරන මේකට කියන්නේ ඊ කලාප වශයෙන් යමක වශයෙන් නාම විදා ඒක පිළිවෙලට ඒ රූප විදර්ශනා කළ සිත අනිච්චය දුක්ඛය අනාත්මයි ඒ විදර්ශනා කළ පළවෙනි සිත අනිච්චය දුක්ඛය අනාත්මයි ඒ විදර්ශනා කළ දෙවෙනි සිත අනිච්චය දුක්ඛය අනාත්මයි ඒ දෙවෙනි සිත විදර්ශනා කළ තුන්වෙනි සිත අනිච්චය දුක්ඛය අනාත්මයි තුන්වෙනි සිත විදර්ශනා කළ හතරවෙනි සිත අනිච්චය දුක්ඛය අනාත්මයි කියලා අර ඒ කියන චිත්තවාර හතරක්ම අනුපිළිවෙලින් නැවත සම්මර්ෂණය කරනවා. ඒකට කියන්නේ ක්ෂණික වශයෙන් නාම විදර්ශනාව නාම සම්මර්ෂණය. ප්‍රේදීත ආධාර නික්කේපන වයවුද්දත්ත ගාමි ආහාරමය උතුමය කර්මජ චිත්තජ ධර්මතාමය රූප කොට්ටාස හතම කියන්නේ රූප රූප සත්‍යක විදර්ශනාව එකක් ගන්න අවසානයේදී මේ කියන චිත්තවාර හතරක්ම නැවත නැවත සම්මර්ෂණය කිරීමට කියනවා ක්ෂණික වශයෙන් නාම විදර්ශනාව. ඊළඟට පටිපාටිතු පටිපාටි වශයෙන් නැවත විදර්ශනා කරන එකක් ඊට වඩා සියුම්. ඒ කියන්නේ දැන් මුලින් කියපු පිළිවෙලට රූප සබ්දක විදර්ශනාවෙන් එකක් එකක් කරලා ආදාන නික්කේපන වශයෙන් චුතියයි ප්‍රතිසන්ධියයි අතර රූප විදර්ශනා කළ සිත තව සිතකින් ඒ සිත තව සිතකින් ඒ සිත තව සිතකින් කියලා වාර 10ක්ම තේලියට චිත්ත වාර සම්මර්ෂණය කරන. එතකොට 11 වෙනි සිතෙන් තමයි අවසන් වෙන්නේ. 11 වෙනි සිතෙන් 10 වෙනි සිත සම්මර්ෂණය කරනවා. මේකට කියනවා අර පටිපාටි විදර්ශනාව. ඉතින් මේ විදිහට කලාප වශයෙන්, යමක වශයෙන්, ක්ෂණික වශයෙන්, පටිපාටි වශයෙන්
ඒ නාම විදර්ශනාව කරලා නැවත අවස්ථාවේදී අර දිට්ඨියුග්ඝාතන මාන සමුග්ඝාතන නිකම්ති පරියාදාන කියන තුනට වෙනම විදර්ශනා වගන්තයක් අවශ්‍ය නැහැ. මේවා පිළිවෙලින් මේ රූප කොටස් මේ නාම කොටස් විදර්ශනා කරගෙන යනකොට ඒ පුද්ගලයාට මේ සත්‍යයක් නැත, පුද්ගලයක් නැත, ආත්මයක් නැත, විදර්ශනා කරන මම කියා කෙනෙක් නැත, නාම ධර්ම විසින්ම නාම ධර්මයන් රූප ධර්මයන් විදර්ශනා කරනවා කියලා මේ තත්ත්වයේ මුදින් වැඩි වැටෙනකොට වැටෙනකොට මානෙ ගිලියනවා, මානය ගැලවියනවා, මානය තුරු වෙනවා, මානේ යටපත් වෙනවා, මානේ තුනී වෙනවා, මානේ ශක්තිය බිඳෙනවා. මේක තමයි දිට්ඨියෝගන් දිට්ඨිය බිඳි බිඳි යනවා, මානෙ බිඳි බිඳි යනවා. ඒ වගේම නිකාන්තය කියන මේ පිළිබඳ ආසාව, ඒ කියන්නේ මේ කොම අජ්ජත් බහිද්දා හැම රූපයක් හැම නාමයක් මෙන්න බිඳි 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 යනවා කියන අවබෝධය ඇති වෙනකොට අර යන් යන් දේවල්ට ආසාවක් බැඳීමක් ගෙඩිකුමක් තිබුණා නම් ඒ කොම ඉවත් වෙලා යනවා. මේම දිට්ඨියයි මානෙයි නිකාන්තය කියන තෘෂ්ණාවයි යටපත් වෙන අවස්ථාව සිදු වෙනවා. ඒක මේ නාම සම්මර්ෂණය තුලින්ම සිද්ධ වෙනවා. තවදුරට ඒක පූර්වාචාර්යයන් වහන්සේලා වෙනමම උගන්වලා තියෙනවා. දැන් මේ විදර්ශනා කරන මම කියා කෙනෙක් නැත, මේ විදර්ශනා කරන ලබන්නේ විදර්ශනා සින්මය, එනිසා මෙහි සත්‍යයක් නැත, පුජ්‍යලයක් නැත, ආත්මයක් නැත, මම කියා ගත යුතු කෙනෙක් නැත කියලා ඒ තුනට අනුරූපව මෙනෙහි කරනවා. ඒකෙන් තණ්හාවයි දිට්ඨියයි මාන්නයයි තුනම බිඳී යනවා. මෙන්න මේ විදිහට සත් ආකාරයකින් නාම විදර්ශනාවකට උගන්වලා තියෙනවා. එරවට කලාප වශයෙන්, යමක වශයෙන්, ක්ෂණික වශයෙන්, ප්‍රතිපාටි වශයෙන්, ඒ වගේම දිට්ඨි උග්ඝාතන වශයෙන්, මාන සමුග්ඝාතන වශයෙන්, නිකාන්ති පරියාදාන වශයෙන් කියන සත් ආකාරයකින් නාම සම්මර්ෂණය කළ යුතු තියෙනවා. දැන් රූප සම්මර්ෂණයයි නාම සම්මර්ෂණයයි දෙක පවත්වාගෙන යෝගාවචරයාට ඉතාමත්ම පැහැදිලිව තමා අරමුණු කරන රූප කලාපේනුත් නාම ධර්මේනුත් අර නිදසුනක් තියෙනවන්නේ ත්‍ත් කරපු කබලකට කලයට අබෑට දන්නා දැම කුකුර පුපුරා යනවා. ඒ වගේ මේ නාම කලාපයන්ගේ රූප කලාපයන්ගේ බිඳීම දකින්න පුළුවන් වෙනවා. මේ බිඳීම දකිනකොට යෝගාවචරයාට පුදුමාකාර ආලෝකයක්, ප්‍රීතියක්, පස්සන්දියක්, ඒ වගේම ස්මෘතියක්, සමාධියක්, ප්‍රඥාවක්, වීරියක් මේවා ඇති වෙනවා. මේවා දහයක් තියෙනනු උපක්ලේශ, දහයෙන් නමයක්ම අවශ්‍ය ගුණධර්ම. නමුත් එකක් තියෙන උපක්ලේශ, ඒ එක නිසා දහයම උපක්ලේශ හැටියට ගැනෙනවා. ආලෝකයක් ඇති වෙනකොට ඒ ආලෝකයට ආසා කරනවා. ආලෝකයේ ආසාවක් නෙමෙයි, ආලෝකයට ආසා කරනවා නනිකාන්තිය. ඒ නිකාන්ත නිසා ආලෝකයේ උපක්ලේශයක අරමුණක් වුණා. ප්‍රීතිය කියන එක තියෙන අකුසලයක් නෙමෙයි, නමුත් ප්‍රීතියට ආසාවක් ඇති වෙනවා. අන්න ප්‍රීතිය ආසාවට අරමුණක් වුණා, උපක්ලේශ අරමුණක් වුණා. එතකොට ඔයගේ ප්‍රීතිය ප්‍රසබ්දිය, ඔයගේම ස්මෘතිය, වීරිය, ඔයගේම සමාධිය, ඔයගේම ප්‍රඥාව මේ කොම විශේෂ ලෙස බොහොම පැහැදිලි ලෙස වැටහෙන්න ගන්නවා. එතකොට ඒගෙන ආසාවක් කියන තමයි නිකාන්තිය. එනිසා ඒ දස උපක්ලේශයන්ගෙන් එකක් හරි කීපයක් හරි ආවාන ඒවාට මුලාවන් නැතුව රැවටෙන්නේ නැතුව ඒකක් හරවන්න ඕනේ අනිච්ච දුක්ඛනාත්ම තුනට. එතකොට යෝගාවචරය නිසිමඟ තෝරා ගන්නවා. නිසිමඟ තෝරා ගැනීම නිසා ඔහුගේ නිවන් ගමන අපරමන් නොවි ඉරුජුවම ඒකායනවම ගමන් කරන මාර්ගයක් බවට පැමිණෙනවා. මේක තමයි මාර්ගයේ අමාර්ගයේ තෝරා ගැනීමේ අවස්ථාව. කොටින්ම මේ නාමයන්ගේ රූපයන්ගේ ඇතිවීම නැතිවීම දකිනකොට ඇති වෙන උද්‍යාමී ඥානය නිසා ඒ උපක්ලේශයන් ජය ගන්න අවස්ථාව තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. මේ අවස්ථාවේදී යෝගාවචරයා තීරණ පරිඥාව සම්පූර්ණ කළා වෙනවා. ඒ කියන්නේ පරිඥා ක්‍රම තුනක් තියෙන විදර්ශනාවේ ඥාත පරිඥා, තීරණ පරිඥා සහ පහාන පරිඥා. ඥාත පරිඥා කියන්නේ අර නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප පරිච්ඡේද ඥාන අවස්ථාව
ඥාත පරිඥා. එවාගේම නාමරූ පරිච්ඡේදය සහ ප්‍රති පරිග්‍රහය. ඒ දෙක ඥාත පරිඥා. ඊළඟට මේ උද්‍යාම්මී ඥාන, මේ සම්මාසන ඥානයේ ළඟට ලැබෙන උද්‍යාම්මී ඥානය. සම්මාසන ඥානයේම අවස්ථාවක් කියන්න පුළුවන් උද්‍යාම්මී ඥානය. සම්මාසනේ නිසාමයි ඒක ලැබෙන්නේ. එතකොට මේ සම්මාසනයයි උද්‍යාම්මීයි කියන අවස්ථාවේදී කියන්නේ තීවරණ පරිඥා. ඒ කියන්නේ මුලින් දැකගත්තව රූප ධර්ම සියල්ලක්, නාම ධර්ම සියල්ලක් බිඳි 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 යන ආකාරයත් ඒ මෙනෙහි කරන මෙනෙහි කරන සිත බිඳි බිඳි යන ආකාරයත් දකිනකොට ඒ යෝගාවචරයාට උද්‍යාවී ඥානෙ පිරිසුදු වෙනවා, පැහැදිලි වෙනවා, නිවැරදි වෙනවා, විසද වෙනවා, සුවිසද වෙනවා, යහපත් වෙනවා, නිවන් මාර්ගතම යොමු වෙනවා. ඒ අවස්ථාවේදී අහවල් රූපේ නිට්ටයයි, අහවල් රූපය සැපයි, අහවල් රූපය අනාත්මයි කියලා ගන්න දෙයක් නැහැ. හැම දෙයක් ගැනම අනිත්‍ය ලක්ෂණයේ, දුක්ඛ ලක්ෂණයේ, අනාත්ම ලක්ෂණයේ පෙනෙනවා. හැම නාමයක්ම අහවල් නාමයේ තමයි නිත්‍ය, අහවල් නාමයේ තමයි සැපය, අහවල් නාමයේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. හැම නාමයක්, හැම රූපයක් ගානේම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය හොඳින් තීරණේ තීරණාත්මකව අවබෝධ වෙන බැවින් ඒ අවස්ථාවට කියනවා තීරණ පරිඥාව කියලා. මේක තාම වැදගත් අවස්ථාවක්. ඊළඟට තමයි භංගානුපස්සනාවේ පටන් විපස්සනා ඥාන වීති වැඩෙන්න තියෙන්නේ. ඒ භංගානුපස්සනාවේ පටන් සංකාරුපේක්ඛ අනුලෝම ඥානෙ දක්වාම වැඩෙන විපස්සනා වීතියට තමයි පහාන පරිඥා කියන්නේ. ඉන් එහාට යෝගාවචරයාට තියෙන්නේ නාම රූපයන් දැකීම නෙමෙයි. නාම රූපයන් බිඳෙන බිඳෙන හැටි දකිනේ. ඒ බිඳෙන බිඳෙන ආකාරය අනුව ඒ බිඳෙන නාම රූපයන් මෙනෙහි කරන්නේ ඒ ප්‍රඥාවෙහිවත් ඥානයේ සහිත සීලු නාම ධර්මයෙන් බිඳෙන ආකාරෙ මෙනෙහි කරමින් අර තමාගේ ශක්තිය, සමාධි ශක්තිය, විපස්සනා ඥාන ශක්තිය වර්ධනය කිරීමයි. එතකොට මේ විදිහට භංගානුපස්සනා ඥානයට පීවර තබන යෝගාවචරයා විසින් මේ සම්මාසන ඥානයේ සහ උද්‍යාව්‍ය ඥානයේ සම්පූර්ණ කළ යුතුව තියෙනවා. ඒ සම්මාසන ඥානය මේ විදිහට බොහොම සංක්ෂේපයෙන් අපි කිව්වට මේකේ තියෙන පැතිරිච්චකම බොහෝම ගැඹුරුයි. මේක පැතිරිච්ච සම්මර්සන අවස්ථාවක්. අර මුලින්ම සඳහන් කළානි විසුද්ධි මාර්ගයෙහි ප්‍රතිසම්බෙදා මාර්ගයෙහි මේක කොටස් 201කට නංවලා තියෙනවා කියලා. ඒ කොටස් 201 මොන තරම් කරුණු විස්තරව දකින්න තියෙනවා. ඒ එකක් එකක් ගානේ අනිත්‍ය ලක්ෂණයේ, දුක්ඛ ලක්ෂණයේ, අනාත්ම ලක්ෂණයේ මෙනෙහි කරනකොට කොච්චර කලක්, කොච්චර වෙලාවක් අපට අවශ්‍ය වෙනවද? එක ඉරියව්වේ සිද්ධ කරන්න බෑ. දල වශයෙන් නම් පුළුවනි. සියුම් වශයෙන් කරන්න මේකට බොහෝම වෙලාවක් අවශ්‍ය වෙනවා. බොහෝම සූක්ෂම ලෙස, බොහෝම සංවර ලෙස, බොහෝම ඉවසිල්ලෙන් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් යෝගාවචරයට නීරස වෙන්න පුළුවන්. නීරස නොවන හැටියට මේක රසවත් හැටියට කරන්න පුළුවන් වෙන්නේ එකින් එකට සමාධියෙන් යුක්ත වෙදීමිනුයි. ඒ කියන්නේ විදර්ශනාව කරගෙන යාමේදී විදර්ශනාවේ තමාට යම්කිසි අපහසුතාවක් ඇතිනම් සමාධියට සමාපත්‍රේ සමාධින්නට උනේ. නිතරම අර ආවුදයකින් වැඩගන්නේකු ඒ ආවුදයේ දුර්වල වෙනකොට, මෝහත අඩු වෙනකොට මෝහත් කරගන්නා වාගේ තමාගේ සමතේට යොමු වෙලා සමතෙන් තමාගේ සිත නැවත මෝහත් කරගන්නට උනේ. ඒ විදිහට කරගෙන යාමේදී යෝගාවචරයට අපහසු වෙන්නේ නැහැ. අනික් කාරණේ දැන් මේ උගන්වන භාවනා මාර්ගයේ දැක්කේන බොහොම සරල පිළිවෙලක්. ඒ කියන්නේ රූප වීති, නාම වීති හැටියට මේවා දකින පිළිවෙලක්. ඒ නිසා දැන් රූප කලාප, රූප මේ දශක කලාප, අෂ්ටක කලාප, නවක කලාප ආදී වශයෙන් අපට කලාප වෙන් කරලා දීලා තියෙනවා. ඒ රූප කලාපයන්ගේ විදීම අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම චිත්තචෛසිකයන් පිළිබඳව සියල්ල සම්පින්දණය වෙන හැටියට අපට දක්වලා තියෙනවා ප්‍රස්ථාර විදියක්. ඒ කියන්නේ මනෝද්වාරික කුසල අකුසල වීති. ඒ වගේම පංචද්වාරික කුසල අකුසල වීති. ඒ කුසල අකුසල වීතින් අනුව තමයි අපට මේ සම්මාසනය කරන්න පහසු වෙන්නේ. එතකොට යෝගාවචරයාට මහන්සි දැනෙන්නේ. යෝගාවචරයාට ඕනකම තියෙන්නේ හරියට අර කුඩා දරුවෙකුට දක්ෂ ගුරුවරේ යම්කිසි සිටියමක් ඇඳලා පෙන්නනවා, දරුවා මෙන්න මේ විදිහට මේ කාර අඳින්න, මෙන්න මේ විදිහට ඉර ගහන්න, මේ විදිහට මෙතන පාට කරන්න, මේ විදිහට තිත තියන්න, ඔය කොම ගුරුවරයා කියලා දුන්නාම ඒක බලාගෙන ඒ ශිෂ්‍යයා හොඳ ලස්සනට තමගේ පින්තූරය අඳිනවා.
එහෙම නැත්නම් ක්‍රීඩාවක් උගන්වන ගුරුවරයෙකු ඒ ක්‍රීඩාව ක්‍රීඩා භූමියට පැමිණි දරුවාට කියන දරුව මෙන්න මේ රූලේ දුවන්න මේ රූලේ දුවලා අතනින් හැරෙන්න අසවල්කාරට හැරෙන්න ඉතින් ඒ දරුවාට හොඳට ඇහැට පේන්න තේ නිසා කිසියම් වැරදීමක් නැතුව ඒ නියම හැටියට උදාවණය කරනවා ඒ වගේ දැන් අපිට මේ චිත්ත වීති රූප වීති හොඳට පෙන්ලා දීලා තියෙනවා ඒ පෙන්ලා දීලා තියෙන රූප වීති චිත්ත වීති අනුව අපේ හිතේ සම්මාසනයේ යෙදෙනකොට යෝගාචරයට බොහෝම පහසු වෙනවා. හැබැයි ඒ චිත්ත වීති නාම රූප වීති එකක් ගානේ සිත මෙනෙහි කරනකොට අර අතීත අනාගත වර්තමාන සියල්ලම අජ්ජත් බහිද්ද සියල්ලම අපට අරමුණු කරන්න පහසු වෙනවා. ඒ රූලට අනුව, ඒ පිළිවෙලට අනුව, ඒ වීතියට අනුව මෙන්න මේක නිසා අපේ මේ ප්‍රේසීලී සබ්‍රමචාරීන් වහන්සේලාට අපි කරුණාවෙන් කියනවා සමහර විට මේ භාවනා කරනේද තමාට හිතෙන්න පුළුවන් මෙහෙමත් කරන්න ඕන මෙහෙමත් කරන්න ඕන මෙහෙමත් කරන්න ඕන කියලා. ඒ දෙට හිතෙන හිතට ඇති තියන් දෙපා. ඒ දක්වන වීතියට අනුරූපව දක්වන කියවෙන පාඨ මාලාවට අනුවම කරන්න. එතකොට වරදින්නේ නැහැ. එතකොට පැටලෙන්නේ නැහැ. එතකොට අන්ධකාරයකට වැටෙන්නේ නැහැ. එතකොට අනතුරුකට වැටෙන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් එන්නේ නැහැ. එතකොට සමාධි භාවනාව හොඳට නිවැරදිව දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ භාවනා කරන යෝගාවචරයන්ට ලැබෙන උපක්ලේශයක් තමයි දැන් මට පුළුවනි දැන් මට පුළුවනි කියලා හිතට ලොකුම ලොකු පුළුවන්කමක් හිතට ගන්නවා. එසේ පුළුවන්කම හිතට ගැනීමේදී ඔහු අතරමං වෙනවා. ඒක නිසා හැම විටම අර ලෝතර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිටගෙන උන්වහන්සේගේ මුහුණ බලාගෙන උන්වහන්සේගේ දේශනාවට අනුරූපව උන්වහන්සේගේ දේශනාවට අනුරූප උපදේශ දෙන ගුරුවරුන්ගේ වචනයට අනුරූපවම වැඩකටයුතු කරතොත් ඒ යෝගාවචරය අතරමං වෙන්නේ නැහැ. අර අගාධයකට වැටෙන්නේ අන්ධකාරයකට වැටෙන්නේ දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. නිසා හැම විටම බුද්ධ රත්නිය ගැන ධර්ම රත්නිය ගැන සංඝ රත්නිය ගැන ආචාර්යයන් වහන්සේලා ගැන ප්‍රතිපත්තිය ගැන පුදුමාකාර ගෞරවයකින් ප්‍රත්‍යයකින් ආදරයකින් විශ්වාසයකින් ඒ අනුවම එදෙන්ට අපි අදිෂ්ඨාන තබා ගන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරගන්න අතරත දැන් එදා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ තේසත්ත්‍ති ඥානයන් අතුරින් හයවෙනි ඥානය ගැන මේ පස්වෙනි ඥානය ගැන මේ කියුනේ අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානි පඤ්ඤා සම්මසනේ ඥානං අතීතානාගත වර්තමාන උද ආධ්‍යාත්මික බාහිර උද ඕලාරික සූක්ෂම උද ඊන ප්‍රනීත උද දුර සන්තික උද නාම රූප ධර්මයන් සංක්ෂේප කර සම්පින්දණය කොට සම්මර්ෂණය කිරීමේ ප්‍රඥාව සම්මර්ෂණ ඥානයයි පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උද්‍යාභ්‍යානුපස්සනේ ඥානං එතකොට අපට නුවණට අරමුණු වෙන මේ වර්තමාන නාම රූපයන්ගේ වර්තමාන නාම රූපයන්ගේ බිඳීම දකිනවා ඒ බිඳීම දැකීමේ මෙනෙහි කිරීමට කියන උද්‍යාව්‍ය ඥානෙ ඒ කොටස් දෙකම දැන් සංක්ෂේපින් කියුණා හැබැයි මේ කොටස් දෙක සියල්ල මෙතන පිහිටි කිරලා කියුණේ නැහැ නමුත් අපේ භාවනා මාර්ගයට මේ වචන පෙළ ප්‍රයෝජනවත් වෙනවා එනිසා අපි මෙතකින් සෑහීමකටපත් වෙමු කේලියට පවත්වාගෙන යන භාවනා මාර්ගයේ සමාර යෝගාවචරයන්ට මේ කොටස බොහොම දුරයි වගේ කියන්න පුළුවන්. ඒ මොකද ආධුනික යෝගාවචරයන් තාම සමාධි මට්ටමේම ඉන්න බැවින් විදර්ශනාට බැසගත්තේ නැති බැවින් ඒක ටිකක් දුරස්තර දෙයක් වා කියන්න පුළුවන්. නමුත් කල්යතුව මේවා දැනගෙනගෙන තිබීම තමයි ප්‍රයෝජන වෙයි. ඒ වගේම අප බලාපොරොත්තු වන තැන තියාගන්නට ධෛර්යය ඇති වෙයි. එනිසා දැන් මෙතෙක් දුරට භාවනා වඩමින් සිටින යෝගාවචරයන්ට මේකෙන් යම්කිසි අංශු මාත්‍රයක් හෝ ප්‍රයෝජන වෙයි. එනිසා මේ කාරණා ටික අපි කෙටියෙන් හඳුන්වන්නට බලාපොරොත්තු වුණා. දැන් වෙලා විකුත් වීගෙන යන බැවින් අපි මෙතෙකින් සෑහීමකටපත් වෙමු. අද මේ අවස්ථාවට පූජනීය ලොකු ස්වාමින් වහන්සේ සහභාගී වෙමින් අපට දෙක් වූ ආශිර්වාදය ගැන අපි හෘදයාංගම නමස්කාර පූර්වකව ගෞරවය ප්‍රදානය කරනවා. ඒ මාහිමියන් වහන්සේ වයෝවෘද්ධ වැඩි ඉඳගෙනත් මේ තරම් ධර්මකාමීත්වයෙන් ප්‍රතිපත්තියට නැඹුරුව අනිත් හැම දෙනාට ආදර්ශමත්ව කටයුතු කිරීම අපට විශාල ධෛර්යයක්. ඒ මාහිමියන් වහන්සේගේ රත්නත්‍රය අනුභව බලයෙන් නිරෝගී සුවයතු මේ ප්‍රතිපත්ති මාර්ගයේ දියුණු කර ගැනීමටත් තමන් වහන්සේ බලාපොරොත්තු වන අධිගම බෝධි ආනයන් සාක්ෂාත් කර ගැනීමටත්
රත්නත්‍රය ආශිර්වාදයෙන් ශක්තිය වැඩේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රණාමයෙන් ප්‍රාර්ථනා කරනවා. එවාගේම අපේ මේ භාවනානුයෝගී ප්‍රියශීලී සීලුම සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒ සංඝ පිරිසට උපකාරී වෙසිටින පූජ්‍ය අග්ගඤ්ඤ ස්වාමින් වහන්සේ, පූජ්‍ය අරියනන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ආදී මේ හිතයිසී සමදෙනාටත් උපකාරක අනුග්‍රහක දායකකාරක ආදී පින්නතුන්ට දින මහත්මේලාටත් මේ කුසලානිසංස බලයෙන් මේ බුදුසසුනේදී උසස්ම ප්‍රතිප්‍රතිමය ඵල නෙලා ගැනීමට කායික මානසික පහසු විරණ සැලසේවා. එවගේම අසනීප අපලෝ පද්‍රෝ ග්‍රහ දෝෂ දුරු වී ආරක්ෂාව සිත ශාන්තිය සැලසේවා. ආත්පසින් සියලු ආරක්ෂක ධර්මයන් මේ සම්පාදනය වේවා. එවගේම ආයුෂ ආරෝග්‍ය සම්පත්තිය සැලසේවා. සමථපස්සනා භාවනාවේ ඉදිරිය තියාගත හැකි වේවා. ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් ප්‍රාර්ථනීය අධිගම බෝධ්‍යානං සුවසේම සාක්ෂාත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා.